ඇම්නිස්ටි ඉන්ටර්නේෂනල් ප්‍රධාන ලේකම් ඇග්නස් කැලමාට් වෙල්ලමුල්ලි වයිකාලයේ මැයි 19 වෙනිදා පැවැත්වුණු කොටි සමරුමට එක්වී ඉන්න අපි දැක්කා. විදේශිකයන් මේ රටට ඇවිත් රණවිරුවන් මරා දැම්ම, අහිංසක දරුවන් මරා දැම්ම, අහිංසක ජනතාව මරා දැම්ම ත්‍රස්තවාදීන් සමරනතුරු නිවටව බලා ඉන්න මේ ආණ්ඩුව කටයුතු කරන. ඇග්නස්ගේ ඔක්කොම සෙල්ලම් තියෙන ලංකාව විතරයි. ඇග්නස්ට තිබුණනේ ලංකාවට එන ගමන් ඉන්දියාවේ ගොඩ බැහැලා 1984දී පංජාබේ අමෘත්සරවල තියෙන රන්දෙවලට ඉන්දියානු හමුදාව එල්ල කරපු ප්‍රහාරයේදී මියගිය සික් ත්‍රස්තවාදීන් සමරන. එහෙම නැත්නම් පොඩ්ඩක් මුම්බායි නගරයට ගිහිල්ලා 2008 මුම්බායි ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයේදී මුම්බායි පොලිසිය විසින් මරා දැමු ත්‍රස්තවාදීන්ව සමරන. වැඩි ඕනි නැහැ. ඇග්නස් කොහෙවත් යන්න ඕනි නැහැ. ඇග්නස් කැලමාට පුළුවන් තමන්ගේ මව්බිම වුණු ප්‍රංශයේදී එක කරන්න. ඇග්නස්ට තිබුණා 2015 ඉස්ලාම් පැරිස් නුවර ත්‍රස්ත ප්‍රහාරයට එල්ල කර ඉස්ලාම් ත්‍රස්තවාදීන් ප්‍රංශ හමුදාව විසින් මරා දැමීම පැරිස් නුවරදී සැමරීමක් කරන්න. ඇයි මේ මෙතරම් අවස්ථා තිබියේදී මෙච්චර දුර ගෙවාගෙන ඇග්නස් ලංකාවටම එන්නේ? ඇග්නස්ගේ සෙල්ලම් කළ හැක්කේ මුළු ලෝකෙම්ම ලංකාවේ විතරයි. වැඩි ඕනි නෑ, තමන්ගේ මව්බිම වුණු ප්‍රංශයේදී ත්‍රස්තවාදී සැමරීමක් කරන්න ඇග්නස් කැලමාඩ් උත්සාහ කළා නම් ප්‍රංශ ආණ්ඩුව විතරක් නෙවෙයි දේශප්‍රේමී ප්‍රංශ ජනතාවත් ඇග්නස්ව වළක්වනෝ. මට තියෙනවා ඇග්නස්ට පුංචි යෝජනාවක් කරන්න. ඇමරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වුණු දැන්ට ග්‍රවුන්ඩ් සීරෝ නමින් හඳුන්වන භූමියට පෙනෙනමානේ මුස්ලිම් පල්ලියක් ඉදි කරන්න අවසර ඉල්ලූ අවස්ථාවේ ඇමරිකානු බලධාරී එතන මුස්ලිම් පල්ලියක් ඉදි වුණොත් ඇමරිකානු ජනතාව කුපිත වේවියයි කියමින් මුස්ලිම් පල්ලිය ඉදිකිරීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඇග්නස්ට දැන් පුළුවන් ඇමරිකානු මුස්ලිම්ගේ ආගමික නිදහස වෙනුවෙන් ග්‍රවුන්ඩ් සීරෝ වල උද්ඝෝෂණයක් ලෑසි කරන්න. හැබැයි ඇග්නස් ග්‍රවුන්ඩ් සීරෝ වල උද්ඝෝෂණ ලෑසි කරන්න ඇමරිකාවට ගියොත් ඒ ඇගේ අවසාන චාරිකාව බවට පත්වෙනවා. මොකද ඇගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්න වෙන්නේ සිරගෙදර.